දැන් ගොඩාක් අය මට කියන කතාවක් තමයි මම සාමාන්‍යයෙන් අඳුල්ලා දෙනකොට පිරිමියෙක් වගේ බය නැතුව වැඩ කරන කාන්තාව හිරුනිකා. ඔකනම පිරිමියෙක් වගේ පේනවද? නෑනේ නේ. එහෙනම් ඇයි මට පිරිමියෙක් වගේ කියන්නේ? එඩිතර කමට. රයිට්. පිරිමි විතර එඩිතර කාන්තාවක් එඩිතර වෙන්න පිරිමියෙක් වගේ පේන්න ඕනේද? කාන්තාවක් එඩිතර වෙන්න පිරිමියෙක් කියලා හඳුන්වා ගන්න ඕනේද? කාන්තාවට කාන්තාවකගේ දේශපාලනය කරන්න පුළුවන්. කාන්තාවට පිරිමියෙක් වගේ වෙන්න ඕනේ නැහැ දේශපාලනය කරන්න. කාන්තාවන්ට කාන්තාවක් විදිහට එඩිතර වෙන්න පුළුවන්. කාන්තාවන්ට කාන්තාවක් විදිහට සටන් කරන්න පුළුවන්. මේ මානසිකත්වය අපි ඔළුවෙන් අයින් කර ගන්නකම් අපි හැමදාම දෙවනපුර වැසි විදිහට තමයි ඉන්න වෙන්නේ. මහත්තුරු ටික තරහ වෙයිද දන්නේ නැත්නම් මං කාන්තාව අවුස්සනවා කියලා. නෑ මේක තමයි වෙන්න ඕනේ. 20යි 30යි මේ මුළු ලෝකෙම ගණනය කරලා තියෙනවා සෑම ශේෂ්ත්‍රයකින්ම හැම ශේෂ්ත්‍රයකින්ම මේ මුළු ලෝකෙම කාන්තාව ඉස්සරහට එන වාතාවරණය වැඩි කියලා. ඒක 20යි 30යි අනිවාර්යෙන් ඒක වෙනවා. ඒක ලංකාවෙත් වෙනවා. මගේ එකම බලාපොරොත්තුව මම නියෝජනය කරන පාර්ලිමේන්තුව ඇතුලේ අඩුම ගානේ තව කාන්තාව 25ක්වත් දාගන්න. එහෙම වුණොත් අපි මේක දිනු. එහෙම වුණොත් ඉස්සරහට විශාල වෙනසක් මේ රටේ කරන්න පුළුවන්. එහෙනම් ආදරණීය කාන්තාවනි, ඒකට දැන් ඉඳන්ම ඕගොල්ලෝ මේක අතට ගන්න මහන්සි වෙන්න. තමුන්ගේ ප්‍රාදේශීය සභාවේ ඉඳන්, පළාත් සභාවේ ඉඳන් කාන්තා නියෝජනය වැඩි කරන්න. පාර්ලිමේන්තුවට ඒක අරන් යන්න. ඕගොල්ලන්ගෙන් පටන් ගන්න. දැන් බලන්න මොකක් හරි මැතිවරණයක් එනකොට කාන්තාවක් කාන්තාවකට සඳ දෙන්නේ නැහනේ. මනාප තුනක් තියෙනවා. සියලුම කාන්තාව කවුරු හරි තමුන්ගේ පක්ෂයෙන් ඉල්ලන එක කාන්තාවකට සඳ දෙන්න. තුර කෙලින් මෙයාට චාන්ස් එකක් තියෙනවානේ. අඩුම ගානේ කාන්තාවක් කාන්තාවකට සඳ දුන්නොත් අපි පක්ෂියක් විදියට අපේ ප්‍රතිපත්ති මාලාවේ අපි මූලිකත්වය දෙන්නේ කාන්තාවන්ට.